කටුනායක දී වහලවල් ගලවාගෙන ගිය ගුවන් යානය ගැනයි දැන් අපි කියන්න යන්නේ. කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට සූදානමින් පැමිණි ගුවන් යානයක් පහළ මට්ටමකින් ගමන් ගැනීම නිසා ගුවන් නියමුවා එකවරම එම ගුවන් යානය ඉහළට එසවීමේදී ඇති වූ වායු තෙරපුම හේතුවෙන් කිලෝමීටර් 5ක් පමණ වපසරියක නිවාස හා දීපලවලට සිදු වූ හානියට මෙතෙක් කිසිදු වන්දියක් නොලද බව පවසමින් කටාන පොලිසියට සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට එම ආපදාවලට ලක් වූවන් පැමිණිලි කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 303 දරන ගුවන් යානය ඉකුත් 5 වනදා සවස සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ වැස්වීමට ඒ 330 වර්ගයේ එයාබස් වර්ගයේ ගුවන් යානයක් පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර එම අවස්ථාවේ ගුවන් යානය තුළ ගුවන් මගීන් 292ක් සහ කාර්ය මණ්ඩලය 12ක් සිට තිබෙනවා. මෙම ගුවන් යානය අඩි 800ක තරම් පහළ උසකින් මේ ප්‍රදේශයෙන් ගමන් කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම ගුවන් යානයේ නියමුවා එකවරම මෙම යානය අඩි 2000ක් තරම් උසකට රැගෙන යාමට පියවර ගැනීමත් සමග මේ තත්වය ඇති වී තිබෙන බවයි සඳහන් වෙන්නේ. මේන් හානියට පස් නිවසක හිමිකරුවෙකු වන දාගුන්නේ කනිෂ්ක සරත්චන්ද්‍ර හිවත් 36 හැවිරිදි පුද්ගලයා මෙම සිදුවීම විස්තර කළේ මෙන්න මේ විදිහටයි. මම ගොවියෙක්. මම විවාහකයි. මගේ බිරිඳ කොළඹ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. පසුගිය 5 වනදා සවස 5:30 5:50 අතර වෙලාවේ මම 5 හැවිරිදි පුතා සහ 2 හැවිරිදි දුව සමග ගෙදර ස්තූපයේ සෙල්ලම් කරමින් සිටියා. ඒ වෙලාවේ අපේ මාම කෙනෙකුත් එතනට ආවා. පොඩි වැහි පොදියකුත් ඒ වෙලාවේ තිබුණා. අපේ ගෙදර ඉහළින් තමයි කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා ගමන් කරන්නේ. මම උපන්දා සිට මේ ගමේ පදිංචිව ඉන්නවා. ඒත් ගුවන් යානයකින් අපේ ප්‍රදේශයේ ගහක කොළකටවත් හානියක් වෙලා නැහැ. ඉතින් අපි ස්තූපයේ ඉන්නකොට මම දැක්කා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමට ගුවන් යානයක් එනවා. එහි විශේෂත්වයක් තිබුණා. ඒක දෙපැත්තට පැද්දෙමින් ආවේ. මම මාමට කිව්වා මාමේ මේක නම් කඩාවැටීද කියලා. ඒ ගුවන් යානය අපේ ගේ පහු කරනවත් සමගම විශාල ශබ්දයක් ආවා. මම දරුවෝ දෙන්න බදාගත්තා. ඒ සමගම දැවැන්ත සුළඟක් ආවා. ඒ තත්ත්වය තප්පර කිහිපයක් පමණයි පැවතුනේ. ඒ යා සුළඟින් අපේ නිවසේ වහල කුස්සියේ වහල ආයෙත් හොයාගන්න බැරි වෙන්නම ගහගෙන ගිහිල්ලා තිබුණා. මේ ගිතර හදලා අවුරුදු 6යි. ඒ වගේම මගේ ළමයින්ගේ අධ්‍යාපන වියදම්, ගිදර දොර එදිනදා වියදම් මම ආවරණය කරගන්නේ මේ පොල් වගාවෙන්. ඒගස් සියල්ල කැඩිලා ඉදිරිලා ගිහිල්ලා. ඉදා ඒ ගුවේ ගුවන් යානය අශ්ව බල 75,000ක ධාරිතාවෙන් යුත් එන්ජින් දෙකක් සහිත එකක් බව කියවෙනවා. ඉම අවස්ථාවේ ගුවන් නියමුවසිය ගුවන් යානය සහ එහි සිටින මගීන් බේරා ගැනීම සඳහාගත් පියවර අගය කරමින් 7 වනදා එම ගුවන් නියමුවා ඇගීමට ලක් කළ පුවත් එදින රාත්‍රී රූපවාහිනී පුවත් මගින් විකාශනය කළා. මෙම සිදුවීම නිසා දාගොන්න ගොඩැල්ල ඇතුන් නැවූ තොටුපළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝමීටර් 5ක් පමණ ප්‍රදේශයක පිහිටි දීපුල සහ නිවාස ආපදාවට ලක් වී තිබුණා. මෙහිදී අදහස් දැක්වූ මහදාගුණ ගොඩනැගිල්ල ශ්‍රී දීවාලාරාම විහාරස්ථානයේ නන්දරතන හිමියන්ද මෙසේ කියා සිටියා. පසුගිය 5 වනදා සවස 5:35ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් ගමන් කළා. සාමාන්‍යයෙන් අපේ පන්සල උඩින් තමයි කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සන ගුවන් යානා ගමන් කරන්නේ. ඉදා සවස 5:35ට පමණ විශාල ශබ්දයක් නිකුත් කරමින් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ දෙසට ගමන් කළා. ඒ සමගම විශාල සුළඟක් ආවා. එයින් පන්සලේ ආවාසගය,
ගහම් පාසල ඇතුළු ගුඩනැගිලි වල වහලය ගැලවිලා ගියා. පාන්සල් වත්තේ ගස් විශාල ගණනක් මේ සුළඟට හසු වෙලා කැඩිලා ගියා. පාන්සලට රුපියල් කෝටියක පමණ අලාභයක් මේන් සිදු වී තිබෙනවා. හොඳයි ඉතින් කොහොම හරි මේ සිදුවීමත් සමග මේ පැත්තේ මේ ප්‍රදේශවාසීන්ට වෙලා තියෙන අලාභය ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.